live from the EAP studio. අයිබුවන් සුබ දවසක් තවත් අලුත් දවසක අලුත් ආරම්භයක් සමගින් අද දවසේදීත් අපි සෝදානම් සුපුරුදු පරිදි අද දවස වැඩසටහන සමගින් ඔබේ නිවසට ගොඩ වදින්නට මේ ආකාරයෙන් ඉතින් අද දවස වඩාත් සුබවාදී සිතුවිලි වලින් වඩාත් යහපත් සිතුවිලි වලින් ඔබේ අද දවස ඔබේ අද ජීවිතය ආරම්භ කරන්නට ආරාධනා කරමින් මතක් කරමින් සෝදානම් අදත් මේ ආකාරයෙන් ආරම්භ කරන්නට අද දවස වැඩසටහන සුපුරුදු පරිදි මේ සෝදානම් වෙන්නේ අදත් අද දවස වැඩසටහනේ පෙළගැස්ම පිළිබඳව ඉතාමත් කෙටියෙන් උපවදනුවත් කරන්නට සුපුරුදු පරිදි අදත් උදෑසන 6:30ට අපි සෝදානම් අද දවස වැඩසටහන සමගින් ඔබේ නිවසට ගොඩ වදින්නට ඊට කලින් හරියට උදෑසන 6ට අදත් එහිපස්සිකෝ ධර්මදේශනාව සමගින් ඔබට එකතු වීමේ හැකියාව තිබෙනවා අද දවසේදී එහිපස්සිකෝ ධර්මදේශනාව සමගින් එකතු වන ධර්මදේශකයන්න් වහන්සේ මවනැල්ල මෛරපාද ජාතික පාසලේ ආචාර්ය පූජ්‍ය පන්නල ආනන්ද ස්වාමීන් වහන්සේ අද දවසේදී උන්වහන්සේගේ ධර්මදේශනාවට මාතෘකාව ලෙසින් තෝරාගෙන තිබෙන්නේ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය රන් දොරටු ඉතින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සවිස්තර තොරතුරු දැනගන්නට පුළුවන් අද උදෑසන 6ට එහිපස්සිකෝ ධර්මදේශනාව සමගින් ඔබ එකතු වුණා ඉනන්තරව හරියට උදෑසන 6:30ට සුපුරුදු පරිදි අපි සෝදානම් අද දවස වැඩසටහන ආරම්භ කරන්නට අදත් දේශ විදේශ ක්‍රීඩා ලෝකයේ වගේම කලා ලෝකයේ තොරතුරුත් ඔබ වෙනුවෙන්ම අපි පෙළගස්වා තිබෙනවා අමතක කරන්නට එපා අදත් විශේෂ ආරාධිත අමුත්තෙකු සමගින් අද දවස ආලින්දේ ඔබ සමග සුහද කතා බහක නිරත වන්නටත් අපි සෝදානමින් සිටිනවා ඒ නිසාවෙන් එක්වන්නට ආරාධනා කරනවා අද දවස වැඩසටහන සමගින් දේශීය පුවත් අතරින් අපි වැඩි අවධානයක් යොමු කරන පුවත් අතර ඉහළින්ම තිබෙන පුවත් කිහිපයක් තිබෙනවා පිළිබඳව අපි දැන් ඔබ වෙත ගෙනෙන සෝදානම් වන්නේ විශේෂයෙන්ම වැඩ වර්ජනයක් පිළිබඳව අපිට අද දවසේදී ඔබට කියන්නට සිදු වෙනවා ඒ තමයි ඉල්ලීම් 10කට විසඳුම් ඉල්ලමින් අද දිනේදී එක් දින සංකේත වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයට පත් කර තිබෙනවා ඉතින් ඒ පිළිබඳවත් අපි අද දවසින් ඔබට කියන්නට සූදානම්ින් සිටිනවා ඒ වගේම තමයි තවත් වැඩ වර්ජනයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද දිනේ තුල පැය 4ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව ජන සම්පාදන හා වෘත්තීය සමිති ඒකාබද්ධ සංධානය පවසනවා ඉතින් අද දවසේදී මේ වැඩ වර්ජන දෙක පිළිබඳවම සවිස්තර තොරතුරු අද දවසේ වැඩසටහනෙන් ඔබ වෙත ගෙනෙන්නට අපි සූදානම්ින් සිටිනවා ඒ වගේම තමයි ඉන්ධන අවභාවිතය වැළැක්වීම සඳහා ඉන්ධන ප්‍රවාහනය කරන බවුස නිරීක්ෂණය කිරීමට GSP තාක්ෂණයේ යොදා ගැනීම කෙරෙහි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අවධානය යොමු වී තිබෙනවා. ඉතින් ඒ පිළිබඳ තොරතුරුත් අපි අද දවසේ වැඩසටහනින් ඔබ වෙත ගෙනහැර දක්වන්නට සූදානම්ින් සිටිනවා. ඒ වගේම තමයි බෙල්ලන්විල වැවේ ආක්‍රමණික ශාක පැතිරියාම හේතුවෙන් ගැටලු රැසක් පැන නැගී තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඉතින් ඒ නිසාවෙන් ඒ පිළිබඳවත් අපි අද දවසින් තොරතුරු ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි හෙට දවස සුවිශේෂී දවසක් එක අතකින් හෙට ජනවාරි මාසයේ අවසන් දිනේ. ඒ වගේම තමයි හෙට දවස වඩාත් සුවිශේෂී වන හේතුව තමයි හෙටට යෙදෙන පුර පසළොස්වක පොහෝ දිනේ තවත් සුවිශේෂී වැදගත්කමක් තිබෙනවා. ඒ තමයි තවත් සුපිරි සඳක් දිස්වනවා කියලා තමයි අපට තොරතුරු වාර්තාවන්නේ. නිල් සහ රක්ත වර්ණයෙන් යුත් සුපිරි සඳක් මෙන්ම චන්ද්‍ර ග්‍රහණයක් එක් දිනක මෙලෙස දිස්වන්නේ වසර 150කට පසුව වීම විශේෂත්වයක් කියලා වාර්තා වෙනවා. ඉතින් මේ පිළිබඳව අපි අද දවසේ වැඩසටහනින් ඔබට වැඩිතර තොරතුරු ගෙනෙන්නටත් සූදානම්ින් සිටිනවා. ඒ වගේම තමයි දේශීය පුවත් වලට අමතරව අපි විදේශ පුවත් වෙතත් අවධානය යොමු කරන්නට සූදානම් අද දවසේ වැඩසටහනින්. ඒ අතරින් අපි වැඩි අවධානයක් යොමු කරන්නේ ප්‍රංශයේ දෙසට විශේෂයෙන්ම ප්‍රංශයට ඇදහැලෙන දැඩි වර්ෂාපතනයත් සමගම ගම්මතුර තත්ත්වයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. වසර 50කට පසුව ඇතිවුණු මේ දරුණුතම ගම්මතුර තත්ත්වය තමයි ප්‍රංශයෙන් වාර්තා වෙන්නේ කියලා අපිට වාර්තා වන්නේ. ඉතින් මේ පිළිබඳව අපි විදේශ පුවත් තුලින් ඔබ වෙත තොරතුරු ගෙනෙන්නට අද දවසේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ක්‍රීඩා පුවත් තුලින් අපි අද දවසේදී අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම පිළිබඳව නිකුත් වී තිබෙන නවතම ශ්‍රේණිගත කිරීම වලට අනුව 20/20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම වල නවතම ශ්‍රේණිගත කිරීම වල පළමු ස්ථානයට පත් වී තිබෙන්නේ පාකිස්තානය. ඉතින් ශ්‍රී ලංකාව මේ ශ්‍රේණිගත කිරීම වල සිටින්නේ කුමන ස්ථානයකද? ඔවුන්ව කුමන ස්ථානයකට පත්ව තිබෙනවද? ඒ වගේම ඉහළින්ම සිටින කණ්ඩායම මොනවද කියලා මේ සවිස්තර තොරතුරු අද දවසේදී ඔබට දැන කියා ගන්න පුළුවන්. අද දවසේ ක්‍රීඩා පුවත්
ඇතුළේ. ඉතින් මෙයයි අද දවසේ වැඩසටහනේ පුවත් පෙළ ගැස්ම ඉතාමත් කෙටියෙන් අපි ඔබ වෙත ගෙනාවේ. දේශ විදේශ ඒ වගේම ක්‍රීඩා ලෝකේ ඒ වගේම කලා ලෝකේ තොරතුරුත් අපි ඔබ වෙනුවෙන් ගෙනෙන්නට සූදානම් සිටිනවා. ඒ නිසා වෙනත් කරන්නට එපා. හරියටම උදෑසන 6:30ට අද දවසේ වැඩසටහන සමගින් එකතු වන්නට ඊට කලින් දැන් ඔබට හැකියාව තිබෙනවා තවත් සුළු වේලාවකින් හරියටම උදෑසන 6:00ට අද දවසේදී එහිපස්සිකෝ ධර්මදේශනාව සමගින් එකතු වන්නට මතක් කරන්නම්. අද එහිපස්සිකෝ ධර්මදේශනාව සමගින් එකතු වන ධර්මදේශකයාණන් වහන්සේ මවනැල්ල මෛරපාද ජාතික පාසලේ ආචාර්ය පූජ්‍ය පන්නල ආනන්ද ස්වාමීන් වහන්සේ අද දවසේදී උන්වහන්සේගේ ධර්ම දේශනාවට මාතෘකාව ලෙසින් තෝරාගෙන තිබෙන්නේ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය රන්දුරටු. ඉතින් ඔබට පුළුවන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන කියා ගන්නට දැන් හැකියාව තිබෙනවා. එහි පස්සේ කො ධර්ම දේශනාව සමගින් එකතු වන්නට. අයිබන් සුබදේශන කේන්දරතුනි අපි සූදානම් වෙනවා සුපුරුදු ලෙසින් සුපුරුදු සිනහවෙන් සුපුරුදු ලැංගතකමෙන් අද දවස ආරම්භ කරන්න ශාපිකා සුබදේශනක් අයිබන් චන්දන. ඉතින් බොහෝ තොරතුරු තියෙන ඔබට කියන්නට විශේෂයෙන්ම අප සතුව තිබෙනා වූ දේශීය පුවත් පිළිබඳව අපි ඔබට කියනවා. අද ඔබ දැනගත යුතු ඊයේ දවස රට උණුසුම් කර පුවත් බොහොමයක් අප සතුයි. මේ සියල්ලක්ම එකින් එක පිළිම්පිල ඔබට කියන්නයි මේ සූදානම් වෙන්නේ. චන්දන සුපුරුදු පරිදි අද දවසේදීත් අපි සූදානමින් සිටිනවා විවිධ වූ තොරතුරු රසක් සමගින් ඔබේ නිවසට ගොඩ වදින්නට මේ ආකාරයෙන්. නමුත් මේ සියල්ලටම කලින් අපි අදත් මුලින්ම සූදානම් වෙන්නේ දවසේ පුවත් පෙළගැස්ම වෙත මුල්ම අවධානය යොමු කරන්නයි. එල්ලීම් 10කට විසඳුම් ඉල්ලා වෛද්‍යවරුන් අද සංකේත වර්ජනයක. ඉන්ධන අවභාවිතය වැළැක්වීමට බවුසර වලටත් GPS තාක්ෂණය. හෙටට යෙදෙන පුන් පොහෝතා සුපිරි සඳක්. සුපිරි නිල් චන්ද්‍රේක් සහ ඒ වගේම ලෝහිත හෙවත් බ්ලඩ් මූන් කියන පූර්ණ චන්ද්‍රග්‍රහණයක්. ඉතා විරල අවස්ථාවක්. වසර 50කට පසු ප්‍රංශයට දැඩි ගම් වතුර තත්ත්වයක්. People living on the outskirts of Paris that have been most affected by the flooding. Around 1,500 homes have been. අපි සූදානම් වෙනවා අද දවසේ ජාතික පුවත්පත්වල සිරස්තල ගැන ඔබට කියන්න. මුලින්ම තෝරගන්නවා දිවයින පුවත්පත. දිවයින පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලේ බවට වෙන්වන්නේ මේ බැඳුම් කර හොරුන්ට නඩු දාන්නට අවශ්‍ය කටයුතු සිදු කරනවා කියන පුවත රටටම කියනවා වැඩි විඩක් වෙන් කරමින් දිවයින පුවත්පත. ඒ මෙසේ වර්තා කරනවා බැඳුම් කර හොරුන්ට නඩු දාන්න නව නීති ඊයේ පක්ෂ නායක හමුවේදී තීරණය කරයි. ප්‍රගති සමාලෝචනය සතියකට වරක් ඊයේ පක්ෂ නායක වරුන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. ඒ අවස්ථාව ඔබට පේන ඇති ඡායාරූප වාර්තාවකින් වර්තා කරලා තිබෙනවා. බැඳුම් කර කොමිෂන් වාර්තාවට අදාළ වරදකරුවන්ට දඩුවම් කිරීම සඳහා නවනීති සම්පාදනයට හා කෙටුම්පත් සංශෝධනයට පියවර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතීමේ විශේෂ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත කියලයි අද වාර්තා කරන්නේ. දිවයින පුවත්පත මේ ප්‍රධාන සිරස්තලයේ ලෙසින් වාර්තා කරන අස්සේම අනෙකුත් සෑම ජාතික පුවත්පතක්ම මේ සඳහා වැඩි ඉඩක් වෙන් කරලා තිබෙනවා. දැන් ඒ පුවතෙන් පසුව කියන්න හදන්නේ ඔබට මටට දැනෙන කාරණාව පිළිබඳවයි. තමයි නැවතත් වැඩ වර්ජනයකට විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යොමු වෙනවා කියන කතාව. මෙන්න ඒ පුවත ඉල්ලීම් 10කට විසඳුම් ඉල්ලා අද රට පුරාම වෛද්‍ය වර්ජන. අජිත් අලහකෝන් සමගින් චමිද සිල්වා මේ වර්තාව ගෙනෙනවා. සයිට මර්බුද ඇතුළු ඉල්ලීම් 10කට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ඒ කියන්නේ උදෑසන 8 සිට දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා කියන කාරණාව තමයි සඳහන් වන්නේ. නිසා බොහෝ දුරට මේ මොහොත වන විටත් මේ තමන්ගේ බෙහෙත් තුන්ඩුවට බෙහෙත් ටික ගන්න, තමන්ගේ වෛද්‍යවරයා මුණ ගැහෙන්න, තමන්ගේ ලෙඩට දුකට බෙහෙත් ගන්නට පෝලිං වල දිගු පෝලිං වල ඉන්න ඇතැම් මේ පුවත නොදන්නා අපේ හිතවතුන් නැත්තම් රෝගීන් දැඩි අපහසුතාවට පත් වෙයි කියලා අපට හිතෙනවා. අපට දැනගන්න පුළුවන් බලාපොරොත්තු ලැබෙවි සමහරට මේ සියලු තතුවිත්‍ය අපගේ දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අපි සූදානම් වෙනවා. ඒ විස්තර ඔබට වැඩි විස්තර සමගින් කියන්නට. ශ්‍රවිකා ඔචන්දන තවත් පුවත්පත් කිහිපයක්ම මා තෝරාගත්ත ප්‍රධාන සිරස්තල උපුටා ගන්නට. මුලින්ම තෝරාගන්නේ ලක්බිම පුවත්පත. ලක්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට වාර්තා කරන්න මෙන්න මේ විදියට. බැඳුම් කර චෝදිතයන්ට දඬුවම් දීමට නව නීති කැබිනට් මණ්ඩලයට පක්ෂ නායක රැස්වීමේදී
හෙළිවි බඳුම් කර කොමිෂන් සභා වාර්තාවේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට අදාළ නීති සම්පාදනය සහ පවතින අනපනත්වල සංශෝධනවලට අදාළව අවශ්‍ය කෙටුම්පත සකස් කිරීම මෙවන විට ක්‍රියාත්මක කෙරෙන බවත් ඒවා ඉදිරි සති කිහිපය ඇතුළත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී අනාවරණය වී තිබෙනවා කියලා තමයි ලක්බිම පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්නේ මිලඟට උපුටා ගන්නේ අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය එයත් බැඳුම් කර සිදුවීම සම්බන්ධයෙන්මයි වාර්තා කර තිබෙන්නේ කල්යන්නේ බැඳුම් කර විවාදයේද ඡන්දයේද විවාදයේ පෙබ්‍රවාරි 8 වෙනිදාම ඕනෑ නම් රූපවාහිනී සහ ගුවන් විදුලි සංජීවී විකාශයකට පමණක් අවසර කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා මැතිවරණයේ පෙබ්‍රවාරි 10 වෙනිදාම පැවැත්වීම මැතිවරණ කොමිසම ස්ථාවරයයි අවසන් එකඟතාව අද කියලා තමයි අද පුවත්පත උන්ගේ ප්‍රධාන සිරස්තලෙන් වාර්තා කරන්නේ. තවත් අනුසිරස්තලයක් උපුටා ගන්නවා මැතිවරණයට අදාළවම අද පුවත්පත වාර්තා කළ තේනවා මෙන්න මේ විදිහට මැතිවරණ දිනයේදී නිවාඩු නොදින ආයතන වලට දඬුවම් ලබා දිය හැකි. පළාත් පාලන මැතිවරණයේ පැවැත්වෙන දිනේ ඡන්දදායකින්ට නිවාඩු ලබා නොදින ආයතන වලට නීතියෙන් දඬුවම් ලබා දිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි කියලා තමයි අද පුවත්පත ඒ අනුසිරස්තලයෙන් වාර්තා කරන්නේ. ඒ සමගින්ම නැවතත් දිවෙනේ පුවත්පතේ අනුසිරස්තල කිහිපයක් වෙතරයි යොමු වන්නේ. මේ දවස්වල විශේෂයෙන්ම රටේ හැම තැනම රැස්වීම් තිබෙනවා. මේ රැස්වීම් මොනවාද? ළඟින් පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන කේන්ද්‍ර කරගෙන පවත්වනා වූ මැතිවරණ. ඉතින් මේ මැතිවරණයට ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා සහභාගී වෙනවා AA පක්ෂ නියෝජනය කරමින්. මෙන්න හිදී ඊයේ දවසේ සහ ඊට පෙර මතු කළ කතා කිහිපයක දිවයින උපුටා ගන්නවා මේ විදිහට. ජනාධිපතිවරයා බදුල්ලේදී සදහන් කරන්නට යෙදුණු ප්‍රකාශයක් රට හදන්න බැරි දූෂිත දේශපාලඥයන් නිසා කියලා එතුමා කතාවක් කියනවා. එය මේ විදිහට වර්තා කරනවා එතුමාගේ ඡායාරූප වර්තාවක් සමගින්. බදුල සේනානායක පිටියේදී පෙරේදා පැවති එක්සත් ජනතා නිදහස් සඳහනේ රැලියේදී තමයි එතුමා මේ බව සඳහන් කළා තිබෙන්නේ. එතුමා එහෙම සඳහන් කරද්දී රනිල් වික්‍රමසිංහ ග්‍රාමාත්‍යවරයා දෙනියායේදී ප්‍රකාශ කරන්නට යෙදෙන පුවතක් මෙලෙසින් වර්තා කරනවා. දකුණට ක්‍රියාකාරී වරායක් හා ගුවන්තොටුපලක් ලබා දුන්නා කියලායි එතුමා සඳහන් කරන්නේ. එතුමාගේ ඡායාරූපය වර්තාවක් සමගින් ඡායාරූපයක් සමගින් තමයි අද ඒ වර්තා කරන්නේ දෙවෙනි පුවත්පත. ඒත් එක්කම හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා එතුමා සූර්ය වැවදී කියපු ප්‍රකාශයක් මේ රටේ සම්පත් විකුණමින් රජය ජාතියේ කොඳුනාරටිය කඩනවා කියලා එතුමා සඳහන් කරලා තිබෙනේ. මේ සූර්ය වැව නගර මැදේදී පෙරේදා පැවති පොදු ජන පෙරමුණේ ජන හමුවක් අමතමින් තමයි එතුමා මේ බව ප්‍රකාශ කරලා තිබෙනේ. ඒත් එක්කම තවත් දිවෙන මුල්පිටුවේ තිබෙන තවත් පුවත් දෙකක් ඔබට කියන්නට තෝරගන්නවා. දෙනවයි කියු සහන තවමත් නැහැ. මෙහෙම කියන්නේ පොලිති නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රීයකරණය කරන්නන්ගේ සංගමේ සභාපතිවරයා එතුමා කියනවා ආණ්ඩුව දැන් චීනෙන් පොලිතින් ගෙන්වන්නට හදනවා කියලා. මේ පසුගිය දවස්වල ඔබ දන්නවා මේ සිදුවීම විශේෂයෙන්ම ලාන්ච් ෂීට් සහ මේ ෂොපින් බෑග් මෙරට තහනම් කරන්නට යෙදුණා. ඒ ආදී වශයෙන් උණු කාරණා හමුවේ තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. තවත් එක් පුවතක් තෝරගන්නවා දිවෙනෙන් අවසාන වශයෙන් කළු සල්ලි ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට 11 වෙනි තැන ඔන්න නැවතත් වර්තාවකට එනවා ලංකාව. කළු සල්ලි ජාවාරමට සම්බන්ධ 11 වෙනි රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත. අන්තර්ජාතික මූල්‍ය ක්‍රියාමාර්ග කාර්ය සාධක බලකාය විසින් මේ බව හෙළි කර තිබෙනවා. මේ කළු සල්ලි ජාවාරම නිසා ජාත්‍යන්තර මූල්‍ය ජාලයට තර්ජනයක් වී ඇති බවද එම ජාලය ප්‍රකාශ කරනවා කියලායි දිවයින උපුටා ගනිමින් මේ පොත වර්තා කරන්නේ කීර්ති වර්ණකුල සූර්ය. එවගේම තමයි චන්දන තවත් පුවත් කිහිපයක් උපුටා ගන්නවා අද ලක්බිම පුවත්පතෙන්ම. ලක්බිම වාර්තා කරනවා මෙන්න මේ වගේ සිරස්තලයක්. බහුතර බලය එජාපිටයි ආණ්ඩුව 2020 දක්වා. පාර්ලිමේන්තුවේ බහුතර බලය පවත්වාගෙන යමින් 2020 දක්වා රජය පවත්වාගෙන යාමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකින් ඊයේ තීරණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී පැවසූ පොත ඒ ආකාරයෙන් වාර්තා කරනවා. ඒ වගේම සඳහන් කරනවා මෙන්න මේ විදිහට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ධුරයට පත් කළ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකින් හමුවේ මේ තීරණය ගත් බවත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති එක්සත් ජාතික පෙරමුණට බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ පොත තමයි ලක්බිම පුවත් පත ඒ ආකාරයෙන් වාර්තා කරන්නේ. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තවත් අනුසිරස්තලයක් වාර්තා කරනවා ලක්බිම. මෙන්න මේ විදියට ජාතික ආණ්ඩුවේ ලියවිල්ල ලියාපදිංචි නැහැ. ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් යා හැකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්වත් සංකල සම්මුතිවාදී ජාතික ආණ්ඩුවේ ලියවිල්ල ලියාපදිංචි නොකළ බැවින් එයට නෛතික බලයක් නැති බවත් එම නිසා අවශ්‍ය ඕනෑම මොහොතක ඉනිවත් වීමට අවස්ථාව හැකියාව පවතින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ඇමති සුසිල් ප්‍රේමචන්ද මහතා ප්‍රකාශ කළ පොත ඒ ආකාරයෙන් ලක්බිම පුවත්පත වාර්තා කරනවා එත් එක්කම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශයක් උපුටා දක්වමින් මේ විදියට වාර්තා කරනවා ලක්බිම අභියෝග එපා මැති සභය කැඳවන්න ජවිපේ ජනපතිට කියයි බඳුම් කර වාර්තාව හා බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පෙබරවාරි මාස 7 වෙනිදාට පෙර පවත්වන ලෙසට ආණ්ඩුවට බල කර සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි කියලා තමයි ලක්බිම පුවත්පතේ අනුසිරස්තලෙන් වාර්තා කරන්නේ ඔව් ඒ විදිහට පුවත්පත් සිරස්තල කිව්වට පස්සේ අපි සෝදානම් වෙන්නේ හෙට දවසේ ඒ කියන්නේ මේ පුන් පොහෝ දවසේ ඔබට අහසේ දිස් වෙන වෙනසක් පිළිබඳව කියන්නට විශේෂම හෙට පුරපසලස්සක් පොහෝ දිනයේ යෙදෙද්දී සුපිරි සඳක් දිස් වෙනවා මේ සුපිරි සඳ කරුණු තුනක් නිසාවෙන් වැදගත් වෙනවා විශේෂම අපි සූදානම් වෙනවා මේ පිළිබඳව තාරකා විද්‍යාඥයින්ගේ අදහස් මත විමසා බලන්නට මීට පෙර මෙවන් වූ සුපිරි සඳක් දිස්ව තිබෙන්නේ 1866 වසරේදී බවයි ඉතිහාසය සඳහන් කරන්නේ මෙවසර ආරම්භයේ පළමු දිනේම පුර පසළොස්වක පොහෝ දිනයක් යෙදී තිබුණා වෙනදාට වඩා දීප්තියකින් සහ විශාලත්වයකින් යුත් සුපිරි සඳක් එදා දිස්ුණා මෙවැනිම සුපිරි සඳක් හෙටට යෙදෙන පුන් පොහෝ දිනේ දිස්වන බව තාරකා විද්‍යාඥයන් පවසනවා වර්ෂ 1866 න් පස්සේ චන්ද්‍රයාගේ ග්‍රහණයත් සමග සිදුවන විශේෂ සිදුවීම් තුනක් අපට ජනවාරි 31 වෙනිදා රාත්‍රියේ දගනිමේ හැකියාව තිබෙනවා ඉතා විරල අවස්ථාවක් සුපිරි නිල් චන්ද්‍රයෙක් සහ ඒ වගේම ලෝහිත හෙවත් බ්ලඩ් මූන් කියන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැන් මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ බ්ලූ මූන් කියන එක හෙවත් නිල් චන්ද්‍රය කියලා අවස්ථාවකුත් එනවා ඒ එකම මාසයත් තුළ ලිත් මාසයත් තුළ ඇතිවන දෙවන පුරහඳට අපි කියනවා ब्लू मून एम नील चंद्र कि अवस्था मेहदी उदावे नो इट मतलब मे सुपीरी चंद्र इक्वेनो मे जनवरी तीस पुराहंद दवस ए वेन्द दिन वेड़े सीएट दहत रखालवा सीएट तिहा दीप्ति मतनो मेट हेतु पृथ्वी वटे चंद्र गमकरा वृताकार मार्ग निम इलिप्साकार मार्ग मे जनवरी तीस सिद्धवेनो बलगन हम अवस्था इ हंद पायन विट हो හඳ බස යන අවස්ථාවේදී සිටිදට කිට්ටුව තිනන තාත් විශාලව පෙනෙනවා මෙවැනි අවස්ථාවක් ලෝකවාසීන්ට දැකගත හැකි වන්නේ වසර 150කට පසුයි අවසන් වරට එවැනි නිල්හා රක්ත වර්ණ සුපිරි සඳක් මීට පෙර දර්ශනය වී ඇත්තේ 1866 වසරේදී හෙට චන්ද්‍ර ග්‍රහණයකුත් සිදුවන බව තාරකා විද්‍යාඥයන් පවසනවා මේ සුපිරි චන්ද්‍රයාටත් අමතරව මෙදින තවත් විශේෂත්වයක් සිද්ධ වෙනවා ඒ තමයි අපිට චන්ද්‍රග්‍රහණය පූර්ණ චන්ද්‍රග්‍රහණය දැකීමේ හැකියාවක් ඇති වෙනවා මේ චන්ද්‍රග්‍රහණය ආරම්භ වන්නේ හවස 4:21ට නමුත් දවල් කාලය නිසා අපිට පේන්නේ නැහැ නමුත් චන්ද්‍රයා උදා වෙන්නේ ඉර බැස යාමත් සමගම නැගෙනහිර සිටිදීන් 6:15ට පමණ එදෙස නැගෙනහිර සිටිදී බලා සිටින විට අපිට මේ අර්ධ චන්ද්‍රග්‍රහණය ඇවිදින් හරියටම 6:22 න් පස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා මේ පූර්ණ චන්ද්‍රග්‍රහණය බවට පත් වෙන ආකාරය බලා ගන්නට ඉතින් 6:22 සිට 7:38 වෙනකන් මේ පූර්ණ චන්ද්‍රග්‍රහණ අවස්ථාව අපිට නැගෙනහිර සිටිදී දක ගන්න හැකියාව තියෙනවා ග්‍රහණ මධ්‍ය සිදුවන්නේ රාත්‍රියේ 6:59ටයි දැන් මේ ග්‍රහණය ඉන්පසු අපි මේ පූර්ණ මේ චන්ද්‍රයාගේ මතට पृथ्वी सेवनल वी मे मे चंद्रग्रहण सिद्धवाणी मे पृथ्वी उपचाया वतुट चंद्र अतुलवेनो हताय तीस नमी पश्य रात्रि अटाय हतलिस्कट अभी अर्ध चंद्रग्रहण एवकेम हेट दाकिन सद रक्तवर्णेन युक्तवन पा एनिसाम मे संदट कियाने ब्लड मून कियलाई दें मे अवस्थावेदी वायुगुलेतीन अप्रसिद्ध भाव हिवात गिरी कंदु आदि अतिवेन දුවිලි ආදියත් විවිධ හේතුන් මතත් අපිට සමහර පූර්ණ චන්ද්‍රග්‍රහණ රතු පාටට පේන. ඒකට හේතුව සූර්යාලෝකය අපේ පෘථිවියේ වායුගෝලයෙන් යන විට ප්‍රකීර්ණයට ලක් වෙලා නිල් ආලෝකය වැඩියෙන් විසිරලා ගිහින් රතු ආලෝකය චන්ද්‍රයා මතට පතිත වෙනවා මේ ග්‍රහණයේ අවස්ථාවෙදිත්.
එවිට මේ චන්ද්‍රයා පේන්නේ රතු පාටට ඒ නිසා අපි ඒකට කියනවා බ්ලඩ් මූන් කියලා නැත්නම් ලෝහිත චන්ද්‍රයා කියලා මේ සුපිරිසඳ දිස්වීම සමග අහිතකර සිදුවීම් සිදුවේ හැකි බවට මේ දිනවල සමාජ ජාලා වෙබ් අඩවිවල විවිධ මත පළවනවා මේ දිනට සමහර අය අන්තර්ජාලයේ පවා කටකතා ආදී මිත්‍යා විශ්වාස පැතිරවීම පවතිනවා මේ සුලිකුණාටු භූමිකම්පයයි එවැනි දේවල් මීට කලින් ඇති වෙලා නැහැ නමුත් වඩදීහි සුළු වැඩිවීමක් දැකගැනීමේ හැකියාව තිබෙන්නට පුළුවන් කෙසේ වෙතත් ඔබට සුපිරිසඳක් දැක ගන්න කලකින් ලැබෙන අවස්ථාව මගහරින්න එපා කියලයි තාරකා විද්‍යාඥයන් කියන්නේ දැන් මේ අවස්ථා තුනක්ම ඉතා විරලයි කලාතුරකින් ජීවිත කාලෙට එකවරයි දකින්න පුළුවන්කම තියෙන්නේ ඒ නිසා මෙය නැරඹිය යුතුම අවස්ථාවක් කියලා මා සිතනවා සයිට මර්බුදයේ ඇතුළු ඉල්ලීම් 10කට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩපරිචණයක් ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් හරිත අලුත්ගේ මහතා පවසන්නේ. වෛද්‍යවරුන්ටත් සෞඛ්‍ය පද්ධතියටත් සමස්තයක් ලෙස රටට වැදගත් විය හැකි ඉල්ලීම් ගණනාවක් සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් තමන් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සිය ඉල්ලීම් වලට රජයෙන් විසඳුම් ඉල්ලා වසරකට වැඩි කාලයක් ගත විය ඇතත් මෙතෙක් එම ඉල්ලීම් වලට විසඳුම් ලබා දීමට අපොහොසත් වී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. සයිටම් අර්බුදය ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කරගෙන ඔවුන් අද දිනේද වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. උදෑසන 8 සිට ආරම්භ වෙන දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩ වර්ජනයක් පැය 24 කාලයක් පුරා ක්‍රියාත්මක වෙන දිවයින පුරා සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා කටයුතු හැරුණාම අපි සම්ප්‍රදානුකූලව මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම් පිළිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල් සහ විශේෂිත වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකවල මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන්නේ. රෝගී ජනතාවට වෙන අපහසුතාව අවම කිරීම සඳහා හදිසි තත්ත්වයන් සඳහා අවශ්‍ය කරන ප්‍රතිකාර සඳහා වෛද්‍යවරුන් කිසිදු බාධාවකින් තොරව මේ සේවා කටයුතු පවත්වා ගැනීම සඳහා යොමු කළා තියෙනවා. පහුගිය දිනවල මේ ඉන්ධන අර්බුදයෙන් පසුව තොග වශයෙන් බොහොම තෙල් නිකුත් කිරීමට යම් යම් සීමා මායිම් පැනවුණා. ඒ හරහා විශේෂයෙන්ම මේ දිවිවර යාත්‍රාවලටත් බොහොම තෙල් ලබා දීමට සීමා පැනවුණා. දැන් ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. ඒ තත්ත්වයයි විමසන සූදානම්වන්නේ දිවිවර යාත්‍රාවලට බොහොම තෙල් නිකුත් කිරීමට සීමා කිරීමට ගෙන තිබූ පියවර ඉවත් කිරීමට දිවිවර අමාත්‍යවරයා කටයුතු කරලා තිබෙනවා. දැන් ඒ අනුව දිවිවර කර්මාන්තයේ යෙදෙන දිවිවර යාත්‍රාවලට සීමාවකින් තොරව බොහොම තෙල් ලබා දීමට අවසර නැත්නම් හැකියාව ලබාගෙන ඒ අවශ්‍ය කරන පසුබිම සකස් කරගෙන තිබෙනවා. මේ අතර මේ ඉන්ධන අවභාවිතය වැළැක්වීමේ එක් පියවරක් ලෙස ඉන්ධන බෙදා හැරීමේ බවුසර් වලටත් GPS තාක්ෂණය සහතික කරන්නට නැත්නම් යොදා ගැනීමටත් අපේක්ෂා කරන බව තමයි වාර්තාවන්නේ. අපි සූදානම් වෙන්නේ මේ තත්ත්වය ගැන විමසා බලන්නට. ඇතම් ප්‍රදේශවලින් වාර්තා වූ භූමි තෙල් අවභාවිතය නිසා පාරිභෝගිකයින්ට භූමි තෙල් නිකුත් කිරීම සීමා කිරීමට ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා. පසුගිය දිනවලදී ඉන්ධන පිරුම් හල්වලින් ඩීසල් සහ පෙට්‍රල් වලට භූමි තෙල් මිශ්‍ර කර අලවිකරන බවට පැමිණිලි රැසක් ලැබී තිබුණා. ඒ අනුව මේ පිළිබඳ පරීක්ෂණ සිදු කළ ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළේ තොග වශයෙන් නිකුත් කරන භූමි තෙල් සීමා කිරීමටයි. මේ තත්ත්වය නිසා දිවිවර යාත්‍රාවලට භූමි තෙල් නිකුත් කිරීම සීමා කරනවා. එම තත්ත්වය නිසා දිවිවර රැකියාවේ නියුතු වන්ට සිය කර්මාන්තය සිදු කරගෙන යාමේදී ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වූ බවයි දිවිවරයින් පැවසුවේ. බහුදින දිවිවර යාත්‍රා මගින් දිවිවර රැකියාවේ නියුතු වන්ද මේ තත්ත්වය නිසා ගැටලු වලට මුහුණ දුන්නා. තරම ගොඩවායි දිවිවර වරායි දිවිවර යාත්‍රා 75ක් 80ක් පමණ තියෙනවා. ලුව සිද්දුන දැන් අපිට ඉන්ධන ගන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා දිවිවර රැකියාව කරන්න දිවිවර එයා ගියාට පස්සේ සෙඩ් එකට මොකද සෙඩ් එකේ ගැටලු සාගතත්වයක් මුණ පාලා තියෙනවා ඒ මත් එල්ල අරන් ගිහලා අපි මේ විරඳ පොළට මේ ඩෝසර් වලට බස් වලට ඒ වගේම මේ ටිපර් වලට ගන්නවා කියලා අපි දෙය කරන්නේ අපි ඉල්ලීමක් කරන්නේ මේක අපිට තෙල් ටික කරදරයකින් නැති අපිට දීවර හැකියාව කරගෙන ලබා දෙන දීවර සමාජිකින්ට ඒ වගේම මේ තෙන් ඉන්ධන අපිට ගියාට පස්සේ කඩිනමින් නැව ලබා දෙන්නේ අපි අර දීවර ඇමතුමට මැදිහත් වෙන්නේ කියලා කියනවා දිවිවරින් මුහුණ දුන් ගැටලු සම්බන්ධයෙන් දිවිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් දිවිවරින් සමග සාකච්ඡාවක්ද පැවැත්වුණා. එෙහිදී දිවිවරින්ට ලබා දුන් භූමි තෙල් සීමා කිරීම නිසා ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කර තිබුණා.
ඒ පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍යවරයා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සීමාවකින් තොරව දේවරින් සඳහා භූමිතෙල් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඉන්දනහල් වලින් භූමිතෙල් නිකුත් කිරීමේදී දීවරයන්ට අපහසුතාවයක් පත්වීම පිළිබඳව අපිට දැනගන්න ලැබුණා. ඒ පිළිබඳව මම වහාම කණිතෙල් සාස්ත්‍රාවේ සභාපතිවරයාට කතා කළා. කඩිනම් විසඳුමක් ලබා දීලා තියෙනවා මේ වන විට ඒ අයගේ කෑන් සඳහා භූමිතෙල් නිකුත් කරන්න කියලා. මොකද මේ පිළිබඳව ඉන්ධන කලවම් කිරීමක් නිසා තමයි තීන්දුව අරගෙන තියෙන්නේ. නමුත් අපි ඒ නිසා දීවරයන්ට හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. මේ පිළිබඳව මම පෞද්ගලිකව මගේ මැදිහත් වීම තියෙනවා. අපි කිසියෙත් ඒ ජනතාවට අවහිරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. සමහර වෙලාවට මම හිතන්නේ මේ ඉන්ධනහල් හිමියන් සහ සමහර සංවිධාන දේශපාලනයේ පදනම් කරගෙන මේ දේවල් කරන බව තමයි පේන්න තියෙන්නේ. මම දැන්ටමත් කණිතල නීතිගත සාස්ථාවට දන්වලා තිබෙනවා. එවන් ඉන්ධනහල් තිබෙනවා නම් ඒවා බලපත්‍ර තහනම් කළා අවශ්‍ය නීතිමය කටයුතු කරන්න කියලා. මොකද මේ දීවරයා තමයි ගිය අවුරුද්දේ 2017 වර්ෂයේ ලංකාවේ වැඩිම අපනයන ශ්‍රේෂ්ඨයට දායක වෙලා තියෙන්නේ. 144ක වර්ධනයක් ඇති කළා තියෙනවා. අපි ඈට හිරියට කරන්න අවශ්‍ය නැහැ. එහෙම කළා තියෙන අය ඉන්නවනම් අපි අනිවාර්යයෙන්ම එහෙම දිහත් වීම කරනවා. මේ අතර ඉන්ධන අවභාවිතය වැළැක්වීම සඳහා විශේෂ වැටලීම් සිදු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබෙනවා. එහි එක් පියවරක් ලෙස සෑම ඉන්ධන පෙරුම් හලකටම CCTV කැමරා සවිකිරීමටයි යෝජනා වී ඇත්තේ. මෙම විශේෂ වැඩසටහන යටතේ ඉන්ධන ප්‍රවාහනය කරන බවුසන් නිරීක්ෂණය කිරීම සඳහා GPS තාක්ෂණ යොදා ගැනීම කෙරෙහිද අවධානය යොමු ව ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. අද දවසේ මේ සෝදානම විදේශ පොතක් වෙත අවධානය යොමු කරන්නටයි ප්‍රංශයට වාර්තාගත වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බව නවතම විදේශ මාධ්‍ය වාර්තා කරනවා. වසර 50කට පසුව ප්‍රංශයට බලපා ඇති මේ අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට ගම් වතුර තත්ත්වයක්ද බලපා ඇති බවයි වාර්තා වන්නේ. සති කිහිපයක් පුරා ප්‍රංශයට ධාරා නිපාත වර්ෂාවක් ඇදහැලමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මෙය වසර 50කට පසු ප්‍රංශයට බලපාන දරුණුතම වර්ෂාපතනය වන බවයි එරට කාලුගුණ විද්‍යාඥයින් පවසන්නේ. පවතින තද වර්ෂාපතනය හේතුවෙන් ප්‍රංශයේ සෙයින් කංගාවේ ජල මට්ටමද ශීක්‍රෙන් ඉහළ ගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය පවසන්නේ ජල මට්ටම මේ වන විට අඩි 19ක් පමණ ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම ප්‍රංශයේ බොහෝ ප්‍රදේශවලට මේ වන විට ගම් වතුර තත්ත්වයක්ද උද්ගත වී තිබෙනවා. සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත් ප්‍රංශයේ පැරිස් නගරයටද ගම් වතුරෙන් දැඩි පීඩා එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ. පැරිස් පුද්ගලින් 1500ක් පමණ මේ වන විට වාසස්ථානවලින් ඉවත් කර ඇති අතර විදුලි සැපයුමද ප්‍රදේශ කිහිපයක ඇනහිට තිබෙනවා. අපි සුදනම් දැන් කෙටි විරාමයකට යමු. අපි විරාමයෙන් පසුව නැවතත් මුණගැසෙනවා. චවිකමේ සාමාන්‍ය මේ දවස්වල නොවේ මේ රටේ තියෙන කාර්ය බහුල තත්ත්වයක් එක්ක කෙනෙකුට ගීතයක් රස විඳින්න වෙලාවක් නැහැනේ. එහෙම තමයි කියන්නේ. ගීතයක් රස විඳින්න පමණක් නොවේ තමන්ගේ දුවා දරුවන්ට තමන්ගේ බාල මහලු පුද්ගලයන්ට කාට වුණත් මේ ගීතයක් රස විඳිනේ කිරීම සහ රස විඳිනේ කරන්න කියලා දෙනවත් ඉස්පාසුවක් නැහැ. වෙලාවක් නැහැ. හරියටම හරි චන්දනස සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා මේ දවස්වල තියෙන මේ නවීන තාක්ෂණයේ දියුණුවත් එක්කම විශේෂයෙන්ම කාර්ය බහුලත්වයේ නිසා වෙන්න දෙමව්පියන්ට වගේම දුවා දරුවන්ටත් මේ ගීතයක මිහිර අත්දැකීම විඳ ගන්නට ලැබෙන ඉඩකඩ බොහොම සීමා සහිත වෙලා තියෙනවා. ඉතින් අපි දැන් ඔබට අද දවසෙන් කියන්නට සූදානම් වෙන්නේ පසුගිය දවසක මීට විසඳුමක් විදියට අලුත්ම ආරක ප්‍රසංගයක් පිළිබඳව අපිට අපේ රටින්ම අසන්නට ලැබුණා. විශේෂයෙන්ම මේ ප්‍රසංගය නම් කරලා තිබෙන්නේ ගයමු කියන නමින්. ටිකක් වෙනස්ම ආකාරයක නමක්, වෙනස්ම ආකාරයක ප්‍රසංගයක්. අපි කැමතියි දැන් අපි දැන් සූදානම් ඒ ප්‍රසංගයේ අත්දැකීම ඔබට ලබා දෙන්න. ගයමු ප්‍රසංගයේ පසුගිය සෙනසුරාදා පැවතුනේ කොළඹ නිදහස් චතුරස්‍රයේ. හවස 6ට පටන් ගත්ත මේ ප්‍රසංගයට එක්වන්න විශාල පිරිසක් ඇවිත් හිටියා. ගයමු තත් 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 ආරබටිය. ඉරද ගියා අම්මි පුතේ කිරියන වාරෙන්ට පුතේ. ඉරද ගියා අම්මි පුතේ කිරියන වාරෙන්ට පුතේ. මුත්‍යාති පුතේ ගඳි වැටි දොයි. අම්මි නෝ පිනෝ පිනෝ වලත් දන් කිනෝ දිනු. අන්න පුතේ මුවා වෙලා
මෙහෙම පටන් ගත්ත මේ ප්‍රසංගයට ග්‍රැමෆෝන් යුගයේ සිට රින්ටෝන් යුගය දක්වා යුග යුග තුඩ තුඩ මිමිනෙන ගීත රසක්ම ගායනා කෙරුණා. शर्ट लियमें गीत गायन टेन गीत गायन गायन शिल्पिया या गीत वगेम के या नितरम पेनी हई नितरम गीत गायन गायन गीत रण मसूर इक हेतु गीत वचन तृप्ति मत इन्े गीत वचनाकान कल्पना समय और दिखा गीते यदम रचक कथाकर में संवर्धने सौंदर जय महात्म्य गीत अभी गायन नील विक्रम सिंह महात्म गीत गायन एक सुना උසස් රසවින්දනයේ හරහා මානසික සුවතාව ඇති කර ලීම මේ ප්‍රසංගයේ අරමුණ වී තිබුණා. පොඩි දරුවන් ප්‍රාසංගිකව ඉදිරිපත් කළ මේ ගීත කාගේත් අවධානයට යමුණා. प्रसंगे इदिरिपत्कले रन्वल मतुपरपुर समग सांस्कृतिक डिपार्टमेंट वेदायकत्वेन लबन मासे पैत्तेन गायम प्रसंगे हा एक्वन्न ओबटत् पुलुवन्. මේකේ අපේ අරමුණ කරගන්නේ සුභාවිත ගීතය සමාජයට තව තවත් සමාජයේ ගොඩක් අයට අහන්න නොලැබෙන නිසා ඒ අය අතරට යවන්න විදිහක් මාර්ගයක් විදිහට තමයි අපි මේ ගායම ප්‍රසංගයේ නොමිලේම පවත්වන්නේ. ඉතින් විශාල ප්‍රතිචාර තියෙනවා විවිධ ගීත මෙන්න මේ ගීතය ගයන්න ඊළඟ සතියේ මේ ගීතය ගයන්න කියලා මේ විවිධ ආරාධනා තියෙනවා. ඉතින් අපිත් ඇත්තටම හරිම හිත සතුටෙන් සහභාගී වෙන වැඩ ගයමු. හැම මාසෙකම අවසන් සෙනසුරාද අපිට අත්තරිච්ච හැබැයි අපි රස විඳපු අද මාධ්‍ය ඔස්සේ ඇහෙන්නේ නැති ගීත සමුච්චයක් අපි මෙතනදී ගායනා කරන හැමෝටම පොත් පිංචක් දීලා ඒ ගීත ගයන අතරේ මේ ගීත ගැන විස්තර ඒ ගීත කොහොමද නිර්මාණය වුනේ කියන එකත් කතා බහ කරමින් ඒ විතරක් නෙවෙයි විවිධ ජනගී ජනගී ආශ්‍රිත නිර්මාණයන් අපි මේ ගයමු එක ප්‍රචාරකත්වයෙන් ආරාධනා කරනවා ඊළඟ මාසයේ අවසන් සෙනසුරාද එන්න සවස 6ට නිදහස් චතුරස්‍රයට.
අපිට ඔබට ජලය නැතිව ඉන්නට බෑ. හැබැයි අද යම් වර්ජනයක් හේතුවෙන් ජලය යම් කිසි කාල සීමාවකට අත්හිටුවන්නට සිදු වෙනවා කියලා අපට දැනගන්න ලැබෙනවා. වෘත්ති ලිම් කිහිපයක් මූල කරගෙනමින් අද දින පැය 4ක සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට ජල සම්පාදන වෘත්ති සමිති ඒකාබද්ධ සංධානය තීරණය කරලා තිබෙනවා. මේ වෘත්ති ක්‍රියාමාර්ග සඳහා ජල සම්පාදන මණ්ඩලයේ සියලුම වෘත්ති සමිති එක්ව සිටිනවා. එම වෘත්ති සමිති විසින් අද දිනේදී ආරම්භ කරන්නට යෙදෙන මේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව දැන ගැනීමට අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා ජල සම්පාදන හා වෘත්ති සමිති සංධානයේ කැඳවුම් කරු උපාලි රත්නායක මහත්මයා ඔබතුමාට ආයුබෝවන් සුබෝදයා जल संपादन वृत्ति समिति संविधान विसिन अद दिन मे आरंभ करन्नट योजित नेत्तं क्रियात्मक नियमित मे पय हतरक संकेत वेडवर्जने पिलिबंदव दैनवत् किरीम सिदु कले एम संधाने खेंदुम करु उपाली रत्नायक महात्मया ओबतुमाट बहुम स्तुति एत्तेकम अपि तवत् कारणावकट यन्नट हदन्न दवसे अपि दन्न ओब दन्नवा अद दवसिन अपि विविधाकार देवल ओबट पेन्नवा समहर मिनिसुन इन्नवा महा पुदुम आकार देवल करन्न पुलुवन हेकियावक् तियेनवने ओब अप अतरत् इन्नवा පුදුමාකාර හැකියාවන් පුදුමාකාර දක්ෂතාවෙන් සමහරවිට අපි දන්නෙත් නෑ උන් තුළ ඒවන් දක්ෂතාවයන් තිබෙනවද කියලා. ඉතින් මෙන්න මේ දක්ෂතාවයන් තියෙන පුද්ගලයන්ගේ රූප රාමු වීඩියෝ දර්ශන බොහෝ විට ඇතැම් විට මේ අන්තර්ජාලයේදී අපට හම්බෙනවා. අන්න එහෙම හමුවුණු අන්තර්ජාලයෙන් අපි හොයාගත් විවිධ දක්ෂතා තියෙන පිරිසකගේ විවිධ දක්ෂතාවයන් රසක් තමයි අපි දැන් ඔබට පෙන්වන්නේ.
ඕනෑම රටක සිදුවන ශීඝ්‍ර සංවර්ධනය සමගින් ඒ වගේම මිනිස් ක්‍රියාකාරකම් සමගින් මිනිසාගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්නට හැකිවන වන්නට පුළුවන්. හැබැයි මේ සංවර්ධනයේ නාමෙන් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සංවර්ධනයට සමගාමීව පරිසර පද්ධතිය රැකෙනවාද සුරැකෙනවාද කියලා අපට ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. දැන් අපි කියන්නට හදන පුවතත් කතාවත් ඒ වගේ කතාවක්. විශේෂම අපේ රටේ මේ නාගරික වටපිටාවක පිහිටා තිබෙන බෙල්ලන්විල රක්ෂිතය ඒ වගේම බෙල්ලන්විල වැව පිළිබඳවත් අපි අවධානය යොමු කරද්දී මේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බෙල්ලන්විල වැව මේ විදිහට විනාශ වන්නට පටන් අරන් අපි සූදානම් මේ පිළිබඳව අද දවසින් අනාවරණය කරන්නට. බස්නාහිර පළාතේ පිහිටා තිබෙන එක් නාගරික රක්ෂිත කලාපයක් වන බෙල්ලන්විල අත්තිඩිය රක්ෂිතය මිනිසාගේ අහිතකර ක්‍රියා නිසා විනාශයට පත්වෙමින් පවතිනවා. සිදුවන විනාශය පිළිබඳව අප මීට පෙර අවස්ථා දෙකකදීද වාර්තා කළා. එහා සමාන විනාශයකට මුහුණ පා තිබෙන තවත් එක් ස්ථානයක් වන්නේ බෙල්ලන්විල වැවයි. විශාල භූමි භාගයකින් පරිපූර්ණ මේ වැව අතීතයේදී කෙත්වතු සරු කිරීමට ඉමහත් දායකත්වයක් ලබා දුන් ජල රඳවණයක් ලෙස ගොවි මහතුන් අදටත් උදම් අනනවා. නාගරික කලාපයක පිහිටා තිබෙන මෙම වැව පැති කිහිපයකින් විනාශයට ලක්ව තිබෙන බව මේ දර්ශන මගින් මනාව පෙනී යනවා. ආක්‍රමණික ශාක විශේෂ කිහිපයකින්ම වැව වැසියාමේ තර්ජනයකට ලක්ව තිබෙන්නේ මීට වසර කිහිපයක සිටයි. බෙල්ලන්විල අත්තිඩිය රක්ෂිතයේ තෙත්බිම සහ කුරුළු අබේ භූමියට යාබදව පිහිටා තිබෙන මෙම වැවේ ධීවර කර්මාන්තයේද අතීතයේ සිටම සිදු කරන්නක්. ආක්‍රමණික ශාක වැව ආක්‍රමණය කිරීමට පටන් ගැනීමත් සමග ධීවර කර්මාන්තයේද නවතා දැමීමට සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ. මෑතකදී සිදු වූ ශීඝ්‍ර සංවර්ධනයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස බෙල්ලන්විල වැවටා ශරීර සුවතා මන්තිරු නිර්මාණය කර තිබෙනවා. ඉන් මිනිසාගේ ශරීර සුවතාවයට මෙන්ම පරිසරයේ සුන්දරත්වයට මනා පිටුහලක් ලැබුණත් වැවේ පැවැත්මට නම් එය සුන්දර නොවන බවයි මේ දර්ශන මගින් පෙනී යන්නේ. විවේක සුවයෙන් පසුවීමට පැමිණෙන ජනයා සහ ශරීර සුවතාවයන් ඉටුකර ගැනීමට පැමිණෙන පිරිස කසල බැහැර කිරීමට වැව යොදා ගැනීම කනගාටුවෙන් ඌද කිව යුතුයයි. මිනිසාගේ දෛනික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට මෙන්ම පරිසර පද්ධතියේ ආරක්ෂාවට යෝධ පවුරක් ලෙස තිබෙන මෙම වැව විනාශය කරා රැගෙන යන්නේ මිනිසාගේම ක්‍රියාකාරකම් මගින්. කසල බැහැර කිරීමට ස්ථාන කිහිපයකම කසල රඳවන තබා තිබුණත් එය ගණනකට නොගෙන වැවට කසල බැහැර කිරීමට මෙසේ පැමිණෙන බොහෝ මිනිසුන් පුරුදුව සිටිනවා. අනවසර ගොඩකිරීම සහ එදිකිරීම හරහා රක්ෂිත කලාපයේ ආක්‍රමණය කරන මිනිසාගෙන් බෙල්ලන්විල වැවටද එල්ලවන බලපෑම හා තර්ජනය නවතා දැමීමට බලධාරීන් මෙතෙක් ක්‍රියාකර නොමැති බවයි පරිසරවේදීන් චෝදනා කරන්නේ. නාගරික පරිසරයක පිහිටා තිබෙන මෙම රක්ෂිතය සහ වැව රැක ගැනීමට පරිසර වේදින්ගේ සහ බලධාරීන්ගේ නෙත් විවර කළ යුතු කාලය එළඹ ඇති බව අද දවස අප සිහිපත් කරන්නෙමු.
වාසනාව කියලා කියන්නේ අපේ ජීවිතවලට කොයි මොහොතේ කුමන ආකාරයෙන් ළඟා වේදයි කියලා කියන්නට බැරි දෙයක්. ඉතින් ඒ ආකාරයට ඉතා අහඹු ලෙස Tamanගේ ජීවිතයට වාසනාව ලකාපුණු පුද්ගලයන් පිළිබඳව අප ජීවත් වන මේ සමාජයේ තුලිනුත් අපිට විටින් විට අසන්නට දකින්නට ලැබෙනවා. දැන් අපි ඔබට අද දවසෙන් කියන්නට යන්නේ එවැනි වාසනාවන්තියක් ගැනයි. අහඹු සිදුවීමකින් තම ඉරණම සැනින් විනාශ කරගත් යුවතියන් ඉතා සුළු පිරිසක් මේ සමාජයේදී අපිට දකින්නට පුළුවන්. නිව්යෝක් නුවර කේන්ද්‍ර කරගත් අල්බෙලෝ විසින් තම කැමරාවේ සටහන් කරගනු ලැබූ රැප් ගායක ටිනි ටෙම්ගේ ඡායාරූපයක් නිසා දුප්පත් පාන් වෙළෙන්දෙකගේ ජීවිතය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කළ කතාවක් පසුගිය දිනවල විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ විදිහට අහඹු ලෙස වාසනාව පෑදී ඇත්තේ නයිජීරියානු ජාතික 27 වෙනිදී ඔලාජුමුකෝ ඔරිසගුණා නැමැති පාන් වෙළෙන්දියකටයි. බෙලෝ විසින් ටෙම්ප ඡායරූපෙට හසු කරගන්නා අවස්ථාවේදී ලාගෝස් නුවර වීදි ඔස්සේ පාන් වට්ටියක් හිස මත තබාගෙන වෙළඳාමේ යමින් සිටි තරුණියක් අහඹු ලෙස ඡායරූපයකට හසු වී ඇති ආකාරයේ දැක ඇති අතර එම ඡායරූපයේ තිබූ සුන්දරත්වය නිසාම තම සමාජ ජාල ගිණුමේ පළ කර තිබුණා. එම තරුණිය තුලින් දිස්තු ස්වභාවික සුන්දරත්වය නිසාම බොහෝ දිනා සිතා ඇත්තේ බෙලෝ විසින් හිතාමතාම ටිනීකි ඡායරූපේ ලබාගත් පසුතලයට නිරූපිකාව එක් කරන්නට ඇති බවයි. මේ පිළිබඳව බොහෝ දිනක් බෙලෝගෙන් විමසූ විට පවසා ඇත්තේ මේ අහඹු සිදුවීමක් බවත් ඇය නිරූපිකාවක් ලෙස නිරූපණ ශාස්ත්‍රයේ සුදුසුම තැනක් බවයි. එවිනුවෙන් ඇයට සහාය දීමට ඉදිරිපත් වන ලෙස නිරූපණ ශිල්පීන්ගෙන් සහ ඒජන්සි හිමිකරුවන්ගෙන් බෙලෝ විසින් ඉල්ලා තිබෙනවා. මෙම සිදුවීමෙන් අනතුරුව ඔරසගුණා මුළු ලෝකයේම අවධානය දිනාගත් තැනැත්තියක් බවට දැන්පත් වී තිබෙනවා. පසුගිය දිනක ඔලාජුමුකෝ ඔරිසගුණා CNN පුවත් සේවයේ හා එක්ව කළ වැඩසටහනකදී පවසා තිබුණේ තමන් කිසි දිනක මෙවන් දෙයක් තම ජීවිතයේ සිදුවේ යයි නොසිතූ බවයි. එමෙන්ම තම සාර්ථකත්වයේ දැක තම මව්පියන් සහ යෙහෙළියන්ද මහත් සතුටට පත් වූ බවයි ඇය සඳහන් කළේ. දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් වන ඔරිසගුණා මෙතෙක් තම ජීවනෝපාය වූ පාන් වෙළඳාම සිය සැමියාට බහර දී මෝස්තර නිරූපණයෙන් උපයන මුදල් තම දරු දෙදෙනාගේ අනාගත අධ්‍යාපනය වෙනුවෙන් ඉතිරි කරන බව ඇය මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා සිටියා. අද දවසින් මේ සෝදානම කෙටි විරාමයක් ලබා ගන්නටයි. Coming up next.
විරමයේ නතරුව අපි නැවතත් මුණගැසෙන තවත් තොරතුරු බොහෝමයක් අප සතුයි ඊට කලින් අපි සෝදනව වෙනවා අද පුවත්පත්වල තිබෙන්නේ මොනවද කියලා තවදුරටත් හොයලා බලන්න ඔචන්දනේ සමගින් අපි සෝදානම් යලිත් ප්‍රධාන පුවත්පත්වල සිරස්තල අනුසිරස්තල කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට මුලින්ම තෝරා ගන්නවා යලිත් ලක්බිම පුවත්පත ලක්බිම වාර්තා කරන අනුසිරස්තලයක් වෙතයි මේ අවධානය ලලිත් වීරතුංගගේ රට යන ඉල්ලීම ඉවතට සිල් රෙදි නඩුවේ දෙවන විත්තිකාර හිටපු ජනපති පිළිලේකම් ලලිත් වීරතුංග මහතා විදේශ ගතවීමට අවසර ලබා දෙන ලෙසට කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ ප්‍රතික්ෂේප කළ පොත තමයි ලක්බිම පුවත්පත උන්ගේ අනුසිරස්තලයෙන් වාර්තා කරන්නේ. තවත් සිරස්තලයක් උපුටා ගන්නවා ලක්බිම පුවත්පතෙන්ම අපි අද දවසේදීත් ඔබට මේ පිළිබඳව වාර්තා කළා. ඒ තමයි වසර 151කට පස්සෙ සුපිරි නීල සඳක් කියලා තමයි මේ සිරස්තලයේ වාර්තා කරන්නේ. වසර 151කට පසුව දැකගත හැකි සුපිරි නීල සඳක් සහ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් හෙට රාත්‍රියේදී දැක බලා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා වාසීන්ට උදාවන බව වාර්තා කරන ලක්බිම පුවත්පත විශේෂයෙන්ම බ්ලූ මූන් හෙවත් නීල චන්ද්‍රයා නිල් පැහැයට කිසිදු සම්බන්ධතාවයක් නොමැතිවත් එකම මාසයක් තුල කලාතුරකින් ඇතිවන දෙවන පුර හඳ හඳුන්වන්නේ එලෙස නීල චන්ද්‍රයා ලෙසින් බවත් වාර්තා වනවා කියලා තමයි අද ලක්බිම පුවත්පතේ සිරස්තලයෙන් වාර්තා කරන්නේ. එතකම චවිකා දිනමින පුවත්පතේ තිබෙන්නේ මොනවද කියලා හොයලා බලන්නයි සූදානම් වන්නේ. ප්‍රධාන සිරස්තලයේ වෙන්වන්නේ අධ්‍යාපන අමාත්‍යවරයා අකිල විරාජකාරියවස මහත්මයාගේ ප්‍රකාශයක්. මෙන්න එතුමාගේ ප්‍රකාශය අද වැඩි ඉඩක් වෙන් කරමින් දිනමින වර්තා කරනවා. වසර 63කට පසු රාජ්‍ය ආදායමේ බිලියන 22ක අතිරේකයක් කියලා එතුමා සඳහන් කරනවා. ස්වභාවික ආපදා හමුවේ ශීඝ්‍ර වර්ධන වේගයක් රජයේ ආදායම් අහිමියයි කීම දේශපාලන කීමක් විතරයි කියලා එතුමා සඳහන් කරනවා. මේ විදිහට මේ එතුමා සඳහන් කරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා විදිහට එතුමා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තමයි මේ බව සඳහන් කරන්නේ. අද දිනමින පුවත්පත තමන්ගේ ප්‍රධාන සිරස්තලයේ ලෙසින් උපුටා ගන්නේ එතුමාගේ මේ ප්‍රකාශය. එතකම අද ප්‍රධාන ඡායාරූප වර්තාවේ දිනමින පුවත්පතේ රටේ පළමු පුරවැසියා පුංචි දුවා දරුවන් පිරිසක් සමගින් ඉන්නව අවස්ථාවක් එය නම් කරනවා මෙන්න මේ විදිහට ළමා ලොව සොඳුරු අසිරිය ජනපති විඳගත් මොහොතේ කියලා ඔබට පේනවා ඇති මේ පුංචි දරුවෝ රොත්තක් එක්ක ජනාධිපතිවරයා සිටින අවස්ථාවක් මේ විස්තරය ඔබට කියන්න ඕන නැත්නම් ඔබට මේක එකපාරට වැටහෙන්නේ නැහැ මෙන්න මෙහෙමයි ඒ සඳහන් කරන්නේ අවුරුදු 7ක් වයසදී එම් එන් අමානී රායිදා කුඩා දැරිය සිය මව්පියන් සමග පසුගිය දා බදුල්ලේ සිට කොළඹට පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වීමටය කිසිවෙකුට නොදන්වා ආ මේ ගමනේදී ජනාධිපතිතුමා හමු වේයයි මේ දැරිය හෝ ඇගේ මාපියන් මතකටවත් විශ්වාස කළේ නැහැ කුඩා දැරියක් තමා හමු වීමට ආශාවෙන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින බව දැනගත් ජනාධිපතිතුමා කෙතරම් කාර්ය බහුල වුණත් තමන්ගේ ආරක්ෂක නිලධාරීන් යවා දැරිය තමාසලට ගෙන්වා ගැනීමෙන් ඇගේ ආගිය තොරතුරු විමසලා තියෙනවා. මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිතුමා සමගින් බොහොම හුරුතලෙන් කතා කරපු දැරිය කියලා දෙනවා. ජනාධිපති අංකල් බදුල්ලේ ආපු වෙලාවක අපේ ගෙදරත් ඉන්න ඕන කියලා ජනාධිපතිවරයා පසුගිය දවසේ යනවා බදුල්ලේ රැලියකට. ඒ රැලියට ගිහින් අවසානයේ ජනාධිපතිතුමා තමන්ගේ පොරොන්දු වුණ මේ දැරියට නැවත ඉනිවසට එනවා කියලා. ඒ අනුව ඒ දැරියගේ නිවසට ගිය මොහොතේ තමන්ගේ යහළුව සමගින් ගත කරපු මොහොතක් තමයි මේ දැරිය ජනාධිපතිතුමා සමගින් ඉන්නව අවස්ථාවක් තමයි දිනෙමින උපුටා ගත්තේ විදිර ඡායාරූප වර්තාවක් ලෙසනේ. වගේම මහා බැංකුවේ අධිපතිතුමාගේ ප්‍රකාශයක් උපුටා ගන්නවා දිනෙමින. එයත් මම ඔබට සඳහන් කරන්නම්. මහා බැංකුවේ වෙනස්කම් ගැන නව සැලසුම් සකස් වෙනවා කියලා එතුමා සඳහන් කරනවා. මේ බැඳුම් කර වර්තාව පිළිබඳ එතුමා කතා කරනවා. බැඳුම් කර වර්තාවේ පිටු අඩුවීමක් නැතයි මහා බැංකුව අධිපති කියයි කියලයි එතුමාගේ ඡායාරූපයක් සමගින් දිනමින අනුසිරස්තලයක් ලෙසින් මේ පොත වර්තා කරන්නේ. චන්දන පුවත්පත්වල සිරස්තල අනුසිරස්තල වලින් අනතුරුව තවත් පුවතක් වෙත අවධානය යොමු කරන්නටයි අපි සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න කාරණාවක් තමයි මේ දරුවන් කියලා කියන්නේ ලෝකයේ තියෙන වටිනාම සම්පත. ඒ තදවන විට මේ දරුවන් බරක් ලෙස සලකා මහමග දමා යන ඇතැම් විට උපන් ගෙයිම ගෙල සිර කර මරා දමන සිත් නැතිනම් තමන්ගේ දරුවන් විකුණා දමන සමාජයක තමයි අපි අදවන විට ජීවත් වෙන්නේ. කෙසේ වෙතත් එවැනි සමාජයක තමන්ගේ දරුවන් සම්පතක් ලෙස දකින දෙමව්පියන් ලබන්නට හැකිනම් සැබවින්ම ඒ අය පුණ්‍යවන්තයින් විදිහට හඳුන්වන්නට පුළුවන්. දැන් අපි ඔබට කියන්නට සූදානම් වන්නේ එවැනි මේ දරුවන් බරක් ලෙස නොව දරුවන් සම්පතක් ලෙස දකින ආදරණීය මවක් සහ පියෙකු ගැන කතාවක්. මේ පුවත අපිට වාර්තා වන්නේ අපේ රටෙන් නෙවෙයි මහා බ්‍රිතාන්‍යයෙන්. මල් වගේ පුංචි දරුවන්ට හැමෝම වගේ ගොඩක් ආදරය කරනවා. පුංචි දරුවෙකුගේ සුරතල් සිනහව කතරක දාහය නිමන පොද වැස්සක් වගේ බොහෝ දෙනාගේ සිත් තුළ ඇතිකරන්නේ සැනසිලිදායක සතුටක්. ඒත් වත්මන් සමාජයේ මේ පුංචි දරුවන්ට
අනාරක්ෂිත වටපිටාවක් නිර්මාණය වී ඇති අතර දරුවන් සම්පතක් ලෙස නොව බරක් ලෙස සලකන වැඩිහිටියන්ද අපේ සමාජයේ ජීවත් වෙනවා. උඩු මහලින් ශිෂ්ටයයි ලොවට පෙන්වන සමාජයේ යටි මහල දෙස විපරම් කර බැලුවොත් උපදින්නටත් පෙරහා උපන් ගෙයිම මල් කැකුළු වැනි ළමුන් මරා දමන තම ලේන් උපන් දරුවන් විකුණා දමන එමෙන්ම තම පුංචි දරුවන් මහමග තමා යන මව්වරු පියවරු පිළිබඳව බොහෝ තොරතුරු නිරන්තරවම අපට අසන්නට දකින්නට ලැබෙනවා. එවැනි සමාජයක දරුවන් විසිදෙනකු මේ ලෝකයට දායාද කළ එමෙන්ම ඔවුන්ව ආදරයෙන් රැකබලා ගන්නා මව්පිය යුවලක් පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ මහා බ්‍රිතාන්‍යයෙන්. Tomorrow, Sue and Noel will see daughter Chloe leave home for university. Go and get some socks out of the drawer. Go on. To mark the occasion, they've gathered the whole family together for a farewell meal. It's always really difficult to get everybody dressed and out of the door for a certain time because you probably have one going, I don't want to wear that, and I don't want to wear this. And it's like, I'm not wearing jeans. Well, what do you want to wear? The Radfords only dine out once or twice a year. Tonight represents a rare treat. Right, quiet! Shh! Shush! Shush! Right, we're off out, as you know, to this restaurant. Are you listening? Listen, you're having a banging hangover. We don't go out, you know, as all of us like this. If we do, we'll be on holiday or something. It's quite an expense. Set meal for two. Is that what you want? Okay. It's not just the expense that puts off the Radfords from dining out. Dad! Josh, you're sit down now. Sit up. Stop it. Oh, gosh, this is what you said you wanted. No, I see. Yeah, knew that, sir. Don't give him any more. He hasn't eaten that yet. Love you. I'm gonna miss you. We know what you're gonna do brilliantly. And all the best. One, two, three. Thank you. So Redford nam 42 වෙරෙදි මේ පවුලේ අම්මා පසුගියදා සිය 20 වෙනි දරුවා මෙලොවට බිහි කළා. මේ උපතින් පසුව ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය මේ අපූරු පවුල වෙත යොමු වුණා. 46 හැවිරිදි පියා මාධ්‍යට පවසා තිබෙන්නේ ඔවුන් දෙපළට මෙතරම් දරුවන් පිරිසක් සිටීම සැබවින්ම වාසනාවක් බවයි. දරුවන්ගේ ආදරය ලැබීම තරම් වාසනාවක් මෙලොව නැති බවත් ඔහු පවසනවා. මේ පවුලේ තිබෙන සුවිශේෂීත්වය නිසාවෙන්ම බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහන් රැසකින්ම මොවුන්ට ආරාධනා ලැබී තිබෙනවා. මේ ආදරණීය මව්පිය යුවළගේ පළමු දරුවාට මේ වන විට වයස අවුරුදු 28ක් වන අතර ඔහු මෙලොවට බිහි වී තිබෙන්නේ ඔහුගේ මවට අවුරුදු 15දී. ලොව සිටින වාසනාවන්තම දෙමව්පියන් තමන් බවයි ඔවුන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ. අදාලියම සිදුවුණු රියානුතුරක් පිළිබඳව තොරතුරක් ඔබට කියන සූදානම් වන්නේ තිසමහාරාම කතරගම ප්‍රධාන මාර්ගයේ කාවන්තිස්සපුර ප්‍රදේශයේදී තමයි අදාලියම මේ රියානුතුර සිදුව තිබෙන්නේ. අනුතුරින් තුවාල සිදුව රියදුරා තිසමහාරාම රෝහලට ඇතුළත් කර තිබෙනවා. තිසමහාරාම කතරගම ප්‍රධාන මාර්ගයේ කාවන්තිස්සපුර ප්‍රදේශයේදී අද අලුයම මෙම අනුතුර සිදුව තිබෙනවා. තිස්සමහාරාම පොලිසිය සඳහන් කළේ ටිපර් රථයේ පිටුපස රෝද යුවලේ ඇති වූ දෝෂයක් සහ අධික වේගයෙන් ටිපර් රථය ධාවනය කිරීම මෙම අනතුරට හේතු වී ඇති බවයි.
අනතුරින් තුවාල සිදු වූ ටිපරතේ රියදුරා තිස්සමහරාම රෝහලට ඇතුළත් කොට තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහරාම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. බ්‍රූනෝ මාස් අමරිකාවෙන් බිහි වුණු දක්ෂ ඒ වගේම ජනප්‍රිය R&B මෙන්ම පොප් ගායකෙක් ලෙසට හඳුන්වන්නට පුළුවන්. අද දවසේ අපි මේ මොහොතේ ඔහු ගැන කතා කරන්නට හේතු වුණේ ඊයේ නිබාව දුටු 2018 වසරේ ග්‍රැමි සම්මාන උළෙලේ වැඩිම සම්මාන ගොන්නකට හිමිකම් කියුවේ ඔහු නිසයි. ඒ නිසා වෙන්ම අපි කල්පනා කළා ඔහුගේ අති ජනප්‍රිය දක්ෂ ගායකෙක් වන බ්‍රූනෝ මාස්ගේ ජනප්‍රියම ගීතයක් ඔබ වෙත ගෙනෙන්නට. Coming up next. විරාමයෙන් පසු අපි මුණගැහෙනවා ගීතමය කොටසක් කියන්න හැදුවේ නමුත් ශවිකගෙන් අවස්ථාවක් නැහැ.
චන්දන අපි හැමෝම දන්න කාරණාවක් තමයි සාමාන්‍යයෙන් මාලිකාවක ජීවත් වෙන්නේ කිසියම් රටක පාලකයා රජු එහෙමත් නැත්නම් විවිධ වූ ප්‍රභූ පිරිස්. ඒත් බොහොම අපූරු මාලිකාවක ජීවත් වෙන බොහොම අපූරු පුද්ගලයෙක් ගැන අපිට බ්‍රසීලියෙන් අසන්නට ලැබුණා. ඔහු කෙනයි මේ විමසා බැලීම. සාමාන්‍යයෙන් මුහුදු වෙරළේ වැලි මාලිගා සෑදීමටත් ඒවායේ සෙල්ලම් කිරීමටත් වැඩි කැමැත්තක් දක්වන්නේ පුංචි දුව දරුවන්. ඒත් වැලි මාලිගා හදමින් තැනින් තැනට ගොස් ජීවත් වෙන බොහොම අපූරු මිනිසෙක් පිළිබඳව බ්‍රසීලයෙන් වාර්තා වෙනවා. මොහු නමින් මාසරියෝ. තමන්ගේ ජීවිත කාලයෙන් අවුරුදු 22ක්ම මොහු ජීවත් වෙන්නේ තමන් විසින්ම නිර්මාණය කරගත් මෙන්න මේ වගේ වැලි මාලිගා තුලයි. කුමක් හෝ හේතුවක් නිසා මේ එක් වැලි මාලිගාවක් කඩාගෙන වැටුනොත් තවත් තැනක තවත් වැලි මාලිගාවක් තනාගන්න මාසිරියෝ පසුබට වෙන්නේ නැහැ. මොහු කියන්නේ වැලි වලින් හැදුවත් මේ වගේ මාලිගාවක ජීවත් වෙන තමන් රජු කෙනෙක් කියලයි. කිසිම විදියකින් ජීවිතයට බරක් නැති මේ වැලි මාලිගාවේ తాවකාලික ජීවන රටාවට තමන් වැඩි කැමැත්තක් දක්වන බව මාසිරියෝ පවසනවා. බ්‍රසීලියේ රියෝ ද ජනෛරෝ අගනුවර ධනවතුන් වෙසෙන කලාපයක් ආශ්‍රිතව පිහිටි සුන්දර වෙරළ තීරයක නිර්මාණය කර තිබෙන මාසිරියෝගේ මේ වැලි මාලිගාව සැබෑ ලෝකයේ දකින්නට තිබෙන මාලිගාවක් නොඋනත් ඔහුට ජීවත් වෙන්නට අවශ්‍ය සෑම දෙයක්ම මේ වැලි මාලිගාව තුළ දකින්නට තිබෙන බවයි ඔහු පවසන්නේ. කොහොමුණත් වැසි කාලයට වගේම සෝබා දහමෙන් සිදුවන අනිසි කාලගුණ වෙනස් වීම වලට නම් මොහු වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒකට හේතුව ඒ නිසා වැලි මාලිගාවට හානි සිදුවුවොත් තවත් තැනකට ඉක්මනින්ම යාමට සිදුවන නිසායි. මාසිරියෝගේ වැලි මාලිගාව නරඹන්නට බොහෝ දෙනා පැමිණෙන අතර ඔහු ඒ අයගෙන් ඉල්ලන්නේ තමන්ගේ වැලි මාලිගාවේ ඡායාරූපයක් අරගෙන හැකි පමණින් ආධාරයක් කරන ලෙසයි. ඒ විදියට ලැබෙන ආධාර මුදල් වලින් මාසිරියෝ වැඩිපුරම කරන්නේ කියවන්න පොත්පත් ලබා ගන්න එකයි. මතු පිටින් සුන්දරව පෙනෙන බොහෝ ධනවතුන්ගේ සුපිරි මාලිගා තුල ජීවත් වන බොහෝ දෙනෙක් සැබවින්ම සතුටින් සිටින බවක් පෙනෙන්නට නොතිබුණත් සැබවින්ම අස්තිර වූ මේ වැලි මාලිගාව තුල ජීවත් වන මාසිරියෝගේ ජීවිතය නම් සැබවින්ම සුන්දර බවයි බොහෝ දෙනා පවසන්නේ. දිවයිනේ තිබෙන සුන්දරත්වය දෙගුණ තිගුණ වන්නේ අපේ රටවට පිහිටා තිබෙන මේ විශේෂම ඉන්දියන් සාගරය නිසා. ඔබ දන්නවා අපේ රටත් දූපතක් වෙච්චි. ඒත් එක්කම අපේ රටවට තිබෙන දූපත් සමූහයත් එක්ක අපේ රටේ සුන්දරත්වය දෙගුණ තිගුණ වෙනවා. විශේෂම දේශීය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයට නතුවන්න මෙන්න මේ කියන ස්වභාවික කාරණාවන් හේතුපාදක වෙනවා. ඉතින් මේ කියන්නට හදන්නේ අපේ රටේ මේ මුත්තලම ප්‍රදේශයේ පුත්තලම ප්‍රදේශයට සීමා වන්නට පිහිටා තිබෙන සංචාරක ආකර්ෂණ ඉහළින්ම දිනාගතක් දිනාගත් දූපතකට අද වන විට අත් වෙමින් පවතිනා වූ ඉරණමක් පිළිබඳ විශේෂයෙන්ම මුහුදු කාදනේ හේතුවෙන් මේ දූපත කෙමින් කෙමින් විනාශ වෙමින් යනවා. අපි ඒ ගැන ඉතාමත්ම හොඳින් හොයා බලුවා. ඒ ගැනයි මේ අනාවරණය. පුත්තලම දිස්ත්‍රික්කයේ හුදකලා දූපත් කිහිපයක්ම පිහිටා තිබෙනවා. ආර්චි කට්ටුව මුතුපන්තිය දූපත ධීවර පවුල් 150ක් පමණ ජීවත් වන මනරම් දූපතක්. ආනවිලුන්දාව රම්සා අභයභූමිය ආසන්නයේ පිහිටා ඇති මේ දූපත එක් පසකින් හැමිල්ටන් ඇලෙන්ද තවත් පසකින් මහා සාගරයෙන්ද මායම් වෙනවා. එහෙත් මෙවන විට මුතුපන්තියේ දූපතට ඊතා සෝචනීය ඉරණමක් අත්වෙලා. ඒ ප්‍රචණ්ඩ රළ පහර මේ දූපත ක්‍රමක්‍රමයෙන් ආක්‍රමණය කිරීමත් සමගයි. වසර පහක පමණ කාලයක සිට දූපතට අත්වෙමින් යන ඉරණම පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් කුඩා ගල්වැටියක් යෙදීමට කලකට පෙර පීවරගෙන තිබුණා. එහෙත් නිසි ප්‍රමිතියකින් නොමැති වීම හේතුවෙන් එම ගල්වැටිය මොහොතට බිලිවෙමින් පවතිනවා. කෙසේ වෙතත් එදා මනරම් වෙරළකට උරුමකම් කිය වූ මුතුපන්තියේ දූපතට වර්තමානයේ අත්ව ඇති ඉරණමයි මේ. මේ හේතුවෙන් දූපතේ ජීවත් වන දෙහිවර ජනතාව පත්ව ඇති වචනින් කිව නොහැකි තරමේ ගැටලු රැසකටයි. මේක වෙන්නනම් අවුරුදු 5ක් විතර වෙනවා. 5 ඇතුළත මීටර් 15ක් විතර වගේ කාදනය ඇති වෙලා තියෙනවා ගොඩබිමින් ඉඳලා වෙරළ දක්වා. දිග මීටර් 500ක් විතර වගේ.
අපිට හිතෙන්නේ එක්කෝ මේ ගල් වැටි වෙරළෙන්දලා මූද දෙසට ඇති ප්‍රමාණය කුඩා හින්දා වගේ කියලා හිතෙනවා. ලංකදිදී මේ මුතුපන්තියකම අයින් වෙන්න යන්නේ. ඒ කියන්නේ දැන් ඔච්චර ඈතට දිවිච්ච වෙරළ දැන් මේ වේදකොට ගෙවල් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. බලධාරීන්ට කොච්චර කිව්වත් මේක තියක් වැටි ඈත් කරන්න කියලා එයාලා එනවා චූටි චූටි කොට කෑලි තමයි දාන්නේ. ඔය එක ගල් වැටියක් වටෙන් කැඩිලා තියෙන්නේ. දික් කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. දීවරෙන්ගේ දැන් බෝට්ටුවක් ගොඩ අරගන්නත් බැරි තත්ත්වයක් තියෙන්නේ වෙරළක් නැහැ කොටින්ම. දැන් කන්ද උඩට ඇදගෙන නැදන තා පොඩ්ඩයි තියෙන්නේ ගේ ගැට ගන්න පුළුවන් බෝට්ටුව. ආනවිලුම් දාව කුරුළු અભේ භූමියේ නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීමත් සමග මුතුපන්තිය සංචාරකයන් අතර ප්‍රසිද්ධ ගමනාන්තයක් බවට පත් වෙලා. මේ හේතුවෙන් දූපත තුල සංචාරක හෝටල් කිහිපයක්ද ඉදිවන්නේ ඊට තවත් වටිනාකමක් එක් කරමින්. එහෙත් දිගින් දිගටම සිදුවන මුහුදු කාදනය පාලනය කිරීමට බලධාරීන් අපහසුත් වූහොත් නොබෝ කලකින්ම මෙව සුන්දර දූපත මුහුදට දිය වී ගොස් එය ලංකා සිටිමෙන්ද මැකී යනු ඇති. එබැවින් ක්‍රමවත් ගල් වැටියක් යෙදීම තුලින් මුහුදු කාදනය වැළැක්වීමට කඩිනමින් පියවරගෙන මුතුපන්තියේ දූපත මතුපර පොරට රැකදින ලෙස දූපත් වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. චිත්‍රපට ගැන උනන්දුවක් දක්වන ඔබට අපි මොනවා හෝ දෙයක් හොයලා ඉදිරිපත් කරන අදවසින් අපි කියන සූදානම්න්නේ විශේෂම මේ අවුරුද්දේ මැයි මාසයේදී ඔබට බලන්නට ලැබෙන තවත් සුපිරි ගණයේ චිත්‍රපටයක් පිළිබඳව Avengers කතාමාලාවේ අලුත්ම නිර්මාණය මේ මැයි මාසයේදී Hollywood පුරයෙන් රිදී තිරයට පායනවා. අපි සූදානම් වෙනවා ඒ ගැන ඔබට කියන්නට. War has started. Director Fury, I think it's time. Avengers චිත්‍රපට මාලාවේ පළමු වෙන්න මුල්ම වරට ලොව පුරා තිරගත වුණේ ගෙවුණු 2012 වසරේදී. එම චිත්‍රපටයේ ලද ඉහළ සාර්ථකත්වයත් සමගම එහි දෙවන කොටස නිර්මාණය කිරීමටත් Marvel චිත්‍රපට සමාගම පියවරගෙන තිබුණා. ඒ Avengers Age of Ultron සිනමා නිර්මාණයත් සමගයි. 2015 වසරේදී සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය වූ මේ සුපිරි චිත්‍රපටයත් ආදායම් වාර්තා බිඳ හෙළමින් ලොව පුරා අතිසාර්ථකව තිරගත වුණා. It's called the Ultron program. I'm sick of watching people pay for our mistakes. මේ Avengers චිත්‍රපට මාලාවේ නවතම අදියර Infinity War සිනමා පටය පිළිබඳව මුල්ම වරට නිවේදනය කළේ 2014 වසරේදී. ඉන්පසු වසර කිහිපයකින් අනතුරුව 2017 වසරේ ජනවාරි මාසයේදී මේ නවතම සිනමා පටයේ රූගත කිරීම ආරම්භ වුණා. This is our first day. Here we are in Pinewood in Atlanta and it's actually pretty unbelievable. Day 1 of what promises to be a year. Georgiawe Pinewood Atlanta චිත්‍රාගාරයේ හිමින්ම ස්කොට්ලන්තයේ සහ නිව්යෝක් නගරයේ ආශ්‍රිතව රූගත කිරීම සිදු කෙරුණු Avengers Infinity War නවතම සිනමා නිර්මාණයේ නිෂ්පාදන කටයුතු අවසන් වූයේ ගෙවුණු ජූලි මාසයේදී. ඇන්තනි රූසෝ සහ ජෝ රූසෝ යන රූසෝ සොහොයුරන්ගේ අධ්‍යක්ෂණයක් ලෙසින් එළිදැක්වෙන Avengers හි නවතම අදියරටත් හොලිවුඩයේ සුපිරි තරු රැසක්ම සිය රංගනයේ නික්වනවා. හොලිවුඩයේ දෙවන්තයින් වන රොබර්ට් ඩවුනි, ටොම් හිඩල්සන්, ක්‍රිස් එවන්ස්, ක්‍රිස් හෙම්ස්වර්ත්, ක්‍රිස් පැට්, සෝ සල්දානා, වින් ඩීසල්, බ්‍රැඩ්ලි කූපර්, ස්කාලට් ජොන්සන් ඇතුළු නළු නිළියන් රැසක්ම මේ චිත්‍රපටයට එක්ව සිටිනවා. Evacuate the city. Engage all defenses. And get this man a shield. Hey,
isn't something one considers when balancing the universe. But this... Hollywood සිනමාවේ තවත් අද්විතීය නිර්මාණයක් ලෙසින් එළිදැක්වීමට අපේක්ෂිත Avengers Infinity War සුපිරි වීරයන්ගේ කතාමාලාව නිසකවම මෙවරත් box office වාර්තා බිඳහිලනු ඇති බවටයි සිනමා විචාරකයන් දැනටමත් අනාවැකි පළ කර තිබෙන්නේ. අපි විරාමයෙන් අනතුරුව නැවතත් හමු වෙනවා. Coming up next. විරාමෙන් පසු අපි නැවතත් මුණ ගැසෙනවා ශ්‍රවිකා මේ දේශදේශාන්තර ගණන් කියනවනේ අපි. ඒතරො දේශදේශාන්තර බෙදලා තියෙන්නේ සමහර සීමා මායිම් හින්දා. ඔව්. අපි දන්නවනේ වැට ඉන්නටත් ඉතින් පැල ඉන්නටත් එන කොටා ගන්න જાතියක් නේ. ඉතින් ඔය අතරේ සමහරුන්ට නම් ඔය පැලෙයිනි වැටෙයිනි සීමා මායිම් අදාලවන්නේ නැහැ. ඔව් හරියටම හරි චන්දන සාමාන්‍ය අපි හැමෝම දන්න කාරණාවක් තමයි මේ රටකින් රටකට දේශ සීමා තියෙනවා. ඉතින් ලිහිසි පහසුවකින් මේ දේශ සීමා තරණය කරන්නට බෑ. නමුත් මේ සීමා මායිම් කිසිම ගානනකට ගන්නේ නැතුව මේ දේශ සීමාවන්, ඒ කියන්නේ මේ හිතුමනාපයට දේශ සීමාවකින් පැන ගිය බොහොම අපූරු කෙනෙක් ගැන අපිට චීනෙන් වර්තා වුණා. මේ ඒ ගැනයි. චීන සහ ලාඕස් යන රටවල් දෙක වෙන් කරන දේශ සීමාවයි මේ. බලන්න මේ දේශ සීමාවෙන් පැන යන්නේ කවුද කියලා. දෙවන්ත හස්තිය. මිනිසුන් මහ පොළව සීමා දමාගෙන වෙන් කර තිබුණත් සතුන්ට ඒ කිසිවක් අදාළ නැති බව මේ දෙවන්තයා අපට කියා පානවා. ඉල්ලීම් 10කට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිත බව අප අද දවස් ආරම්භයේදීම ඔබට සඳහන් කළා. ඒ අනුව අද පෙරවරු වටේ සිට හෙට පෙරවරු වට දක්වා මේ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. මේ අතර වෘත්ති ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංධානයත් අද දින පැය 4ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දවසේදී මධ්‍යාහන පුවත් ප්‍රකාශයේ තුලින් බලාපොරොත්තු වන්න. ඒ සමගින් අද දවසට සමුගන්නයි සූදානම් වන්නේ. අද දවසේ සමයි සමාප්තිය සනිටුවන් කරද්දී විශේෂ මතක් කිරීමක් සහ ඉල්ලීමක් ආයෝජනය කරන්න කැමති. ඒ තමයි වර්ජන ගර්ජන තර්ජන නැති හෙට දවසක් උදා වේවා. ඔබට යහපත් දවසක්. මම චන්දන ජයසිංහ. මම චවිකා ගුණසේකර.